රට දිනවන අභියෝගයට අපි සූදානම් වෙන මොහොතේ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ පැමිණි සහභාගී වුණු අපපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහෝදරයාගෙන් අවසරයි ඒ වගේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහෝදරයා ඇතුළු පාගේ සහෝදර නාගරික මන්ත්‍රී කණ්ඩායමෙන් අවසරයි අපේ ආදරණීය මන්ත්‍රී කණ්ඩායමේ අවසර ගන්න ගමම්ම ප්‍රදේශවාසී ආදරණීය අම්මා තාත්තා නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ ආදරණීය අම්මා තාත්තා ඒ වගේම මේ නගරේ අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරියගෙන් අවසරයි අපි දන්නවා රට දිනවන අභියෝගයට අපි සූදානම් වෙනකොට ගම නගරය ඒ සඳහා කොපමණ විදියටද සූදානම් වෙන්න ඕනේ කියන කාරණාව අපි කල්පනා කරන්න ඕනේ අපි දන්නවා රට දිනවනවයි කියලා කියන්නේ ජනතාව දිනවනවයි කියන එක හැබැයි ජනතාව දිනවන්න මේ රටේ පාලකයෝ තමන් පාලනය කරන ඒ පාලන තන්ත්‍රය ජනතාවගේ ඕමනාවන් වෙනුවෙන් පාවිච්චි කරනවද භාවිතා කරනවද කියලා අපි කල්පනා කරන්න ඕන මොහොතක් යුගයක් ඇයි අපි එහෙම කියන්නේ අපි එහෙම කියන්නේ අපි දන්නවා ජාතික මට්ටමින් අපේ නායක අනුර දිසානායක සහෝදරයා ඇතුළු අපේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ විශාල අරගලයක් කරනවා ඒ වගේම අපේ පළාත් සභා මන්ත්‍රීවරු ලක්ෂ්මන් නිපුණාරච්චි සහෝදරයා ඇතුළු කණ්ඩායම විශාල අරගලයක් කරනවා අපේ පළාත් පාලන ආයතන වල ඉන්න මහජන නියෝජ්‍යෝ ඒ සඳහා විශාල අරගලයක් කරනවා ඒකම අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරියත් ඒකට එකතු වෙලා විශාල මැදිහත් වීමක් කරන හැම මොහොතකම අපි කවුරුත් බලාපොරොත්තු වෙනවාට වඩා පහළට කඩා වැටෙන සමාජයක් නිර්මාණය වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ හේතුව තමයි ඇත්ත ජනතා වමනාවන් ඉටු කිරීම සඳහා මේ පාලකයෝ තමුන්නාන්සේලාගේ ගමෙන් පත් වෙලා ගියේ නැහැ. ජාතික මට්ටමේ දේශපාලනයේ අපේ අනුර දිසානායක සහෝදරයා කතා කරයි කියලා අපි කවුරුත් දන්නවා. ඒකෙන්ද මේ ගමේ නගරේ අපි කවුරුත් දන්න අඳුනන පුද්ගලයෝ මහජන නියෝජ්‍යය ඇටියට පත් කරලා ගිහිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍යය සහ අනිකුත් දේශපාලන පක්ෂවල මහජන නියෝජ්‍යය අතර විශාල පරස්පරයක් පරතරයක් තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? තමුන්නාන්සලා දන්නවා කිරුළපන කියලා කියන්නේ කොළඹ 6 කොළඹ 5 තියෙන කොට්ටාසයක් ඒ වගේම කොළඹ 7ට කිට්ටු ප්‍රදේශයක් හැබැයි ඔබ තමුන්නාන්සේලා බලන්න මේ මාර්ගවල මේ නිවාසවල අපේ පොදු ප්‍රශ්නවලදී මේවා ඔක්කොම පහලට වැටිලා තියෙන්නේ කඩා වැටිලා තියෙන්නේ අපි දන්නවා මේ කිරුළපන ප්‍රජා මණ්ඩලය අවුරුදු 40 50 කටක් එහාට දිව යන ප්‍රජා මණ්ඩලයක් ඒක දිහා දැක්කම ඈත ගමකවත් නැති විදියට කඩා වැටිච්ච ස්වභාවයක් මලානික ස්වභාවයක් තියෙන. කල්පනා කරලා බලන්න. හැබැයි මේ ගමෙන් මේ නගරෙන් මහජන නියෝජ්‍යෝ පාලකයෝ පත් වෙලා ගිහිල්ලා මේවා සංවර්ධනය කරලා අපේ දුවට පුතාට ක්‍රීඩා කෞශල්‍යතාවය වැඩි දියුණු කරන්න ප්‍රජා මණ්ඩල හැදිලා නැහැ. ඒක තමයි ඇත්ත. එහෙම හදන්න සමත් වෙලා නැහැ. හැබැයි තමුන්නාන්සේලාගේ ඒ කැමැත්ත අරගෙන මහජන නියෝජ්‍යෝ හැටියට ඒ සභාවල් ඇතුළට ගිහිල්ලා මොනවද කරන්න කියන එක ඔබ තමුන්නාන්සේලා වඩ වඩා වැඩියෙන් අවබෝධ කරගන්න ඕනි. ඇයි අපි එහෙම කරන්නේ? අපි රට දිනවන්න ඕනේ කියනවනම් රට දිනවන එක අපිට අභියෝගයක් නම් ඒ අභියෝගය ජය ගන්න නම් අපි හොඳ අවබෝධයක් සහිතව දැනුවත්භාවයෙන් යුක්තව ඒ කටයුත්තට මැදිහත් වෙන්න ඕනි. ඒකින්ද නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේදී අපි කියන්න කැමති මේ මහජන නියෝජ්‍යෝ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍යෝ ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් කොපමණ වෙහෙසක් දරලා කොපමණ ප්‍රමාණයක් මැදිහත් වෙලා තමුන්නාන්සේලාගේ බදු මුදල් ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරලා තියෙනවද කියලා තමුන්නාන්සේලාගේ මේ ඊයේ පෙරේදා අයවැය
ඒ අයවැයදී තමුන්නාන්සේලාට බදු පිට බදු ගන්න හදන මොහොතේදී ඒවට විරුද්ධව කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍ය. ඒ බදු අතර අසූචිබද්ධකුත් වෙනවා. ඒකට විරුද්ධව හඬන ගලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඒකට ඡන්ද පාවිච්චි කරනකොට අනිකුත් දේශපාලන පක්ෂවල හාදයෝ ටික ඒකට අත උස්සලා කැමැත්ත ප්‍රකාශ කළා. ඒක තමයි වුනේ. දැන් හෙට අනිද්දා තමුන්නාන්සේලාට ඒ අසූචිබද්ධකුත් එක්ක තමයි ගෙදරට වතුර බිලයි ලයිට් බිලයි එක්ක අසූචි බිලකුත් එනවා. මේක තමයි ඇත්ත. මිලියන් ගාණක් වැය වුණයි කියලා ඒ මුදල් එකතු කර ගන්න ඕනේ කියලා කියන නගර සභාව තරුපයේ හෝටල් වලින් බිලියන 8කට යහ එන්න තියෙන එක අරගන්න සමත් වෙලා නැහැ. මේ අහිංසක පුංචි කඩයක් දාගෙන ඉන්න අම්මා තාත්තා සහෝදරයා සහෝදරියකින් ඒ වගේම මාකට් එකේ බඩු ටිකක් විකුණන අපේ ආදරණීය ව්‍යාපාරිකයාගෙන් බදු මුදල් කඩකුලි සියලු දේවල් ලබා ගනිද්දී අර අනිකුත් මුදල් ලබා ගන්න සමත් නොවිච්ච පාලනයක් තමයි මේ තමුන්නාන්සේලගේ නගරේ මහා ලොකු මහා නගර සභාවක් කියලා කියාගෙන තමුන්නාන්සේලාගේ දුව පුතාට වෙනුවෙන් ඒ මුදල් නිවැරදි ආකාරයට නැවත ලබා දෙන්න කටයුතු නොකර ඉන්නේ. මේක තමයි ඇත්ත. මේ ඛේදවාචකය අපි දිගින් දිගටම දකින්නවල මේ ඛේදවාචකය තුල තව දුරටත් අපි එකතු වෙලා ඔය යන්නම් වල යන්න ඇරලා බලන් ඉන්නවද කියලා කල්පනා කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍යෝ විශාල මැදිහත් වීමක් කරලා තමුන්නාන්සේලාගේ ගමේ සංවර්ධන කටයුතු වලට දායක වෙන ප්‍රමාණය ගත්තොත් ආදරණීය අම්මා තාත්තා දන්නවා මේ නැගෙනහිර කොළඹ ආසනේ විශාලම පාරවල් ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍යයන්ගේ ප්‍රතිපාදන වලින් කරලා තියෙන්නේ. තමුන්නාන්සේලා දන්නවා මේ හැම පැත්තෙම කොට්ටාස 8ව ඒ ග්‍රාම සේවා කොට්ටාස 8ම සියලුම පාරවල් වලින් වැඩි ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍යයන්ගේ ප්‍රතිපාදන වලින් අපි ඉටු කරලා තියෙන්නේ. ඉතින් අනිකුත් මන්ත්‍රීවරු කොට්ටාසෙට දෙන්න බැගින් එක්කෙනා බැගින් ඉඳෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ මුළු නගරෙටම ඉන්නේ 6 දෙනයි. ඒ 6 දෙනා කොළඹ නගරෙම ආවරණය වෙන පරිදි ඒ සංවර්ධන කටයුතු වලට දායක වෙනවා. ඉතින් එවන් මහජන නියෝජ්‍යයන් නිර්මාණය කරන්න පුළුවන් මේ රට දිනවන අභියෝගයන් ජය ගන්න පුළුවන් මානසිකත්වයක් සහිතව වැඩ කටයුතු කරන දිව්‍ය ජනතාවක් හිටියොත් පමණයි. ඒ ජනතාව විශාල මනසක් සහිත මිනිහෙක් වෙන්න ඕනි. ඔවුන් හරි දේ හරි හැටියට තේරුම් ගන්න ඕනි. තමුන්ගේ දේශපාලනය අර අම්මා තාත්තගේ වාසගම ගේනවා වගේ හැමදාම අරගෙන ඇවිල්ලා තමුන්නාන්සලාට උරුම කරලා දීලා තියෙන්නේ නරකක් නම් අයහපතක් නම් ඒකෙන් ගැලවිලා යන්න ඕනි. ඒක වාසගම ගේනවා වගේ ඒ දේශපාලන පක්ෂවල එල්බිලා තමුන්නාන්සේලාගේ දුවට පුතාට ලබාගත් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. එහෙමනම් අපි මේක කොයි විදියකටද නිවර්ති දිශාවකට ගමන් කරන්න ඕනි කියලා කතාබහක් කතිකාවක් ඇති කරගන්න ඕනි. තමුන්නාන්සේලාගේ වරිපණම් බදු හරි හැටි ප්‍රාත්මික වෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඕනි. තමුන්නාන්සේලා දන්නවා පෞද්ගලික අංශයට කැලි කසල එකතු කරන්න විශාල මුදලක් වියදම් කරන නගර සභාවක් බවට පත් වෙලා මේ නගර සභාවේ ඊයේ පෙරේද කොන්ත්‍රාත්තු අතුරන පෞද්ගලික අංශයකට රුපියල් ලක්ෂ 18000කට ගියවර ලක්ෂ 11000යි මේසරේ ලක්ෂ 7000ක් වැඩි කරලා ලක්ෂ 18000කට. එතකොට මේ බදු මුදල් වැරදි ආකාරයට පෞද්ගලික අංශයට යනව විතරක් නෙමෙයි මහජන නියෝජ්‍යයන්ගේ සාක්කුවලටත් යන විදියකට තමයි ඔය තියෙන කොන්ත්‍රාත් ක්‍රම හැදිලා තියෙන්නේ. ඉතින් මේවා හැමදාම දැක දැක මේවයි පීඩාව තමුන්නාන්සේලා දැන දැන තවදුරටත් මේක වෙනස් කරන්න ඕන මාවතට අවතීර්ණ වුණේ නැත්නම් හෙට දවසේ දුව පුතාගේ අනාගතය යහපත් වෙන්නේ නැහැ. ඒකෙන්ද තමයි ජනතා විමුක්ති පෙරමුණ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ කැඳ වෙන මේ මොහොතේ අපි රට දින වෙනා ඒ අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න මේ වේදිකාවේ අපේ නායක අනුර සහෝදරයා ඒ වගේම අපේ අනිකුත් සහෝදරවරු කවුරුත් පෙළ ගැහිලා ඉන්නවා.
ඒකට මේ ප්‍රදේශ ආදරණීය අම්මා තාත්තා ඒ වගේම අපේ සහෝදරය සහෝදරිය එකතු වෙලා ඉන්නවා මේ අවස්ථාවට සහභාගී වෙච්ච උණු අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාව දැඩි භක්තියෙන් යුක්තව අපි පිළිගන්න ගමන්ම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න බස්නායක පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිකුණාරච්චි සහෝදරයා ඒ වගේම කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී විශේෂඥ ශල්‍ය වෛද්‍ය රණී ජයසේන සහෝදරයා ඒ වගේම නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරම සහෝදරයා නාගරික මන්ත්‍රී සහෝදරිය සිත්ති රබිලා සහෝදරිය ඒ වගේම අපේ නාගරික මන්ත්‍රී නිශාන්දීන් සහෝදරයා ඒ වගේම නාගරික මන්ත්‍රී සහෝදරිය මත්තුමගල සහෝදරිය දැඩි ලෙන්ගතුව පිළිගන්නවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ ප්‍රදේශයේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඒ වගේම අපිට ශක්තිය ධෛර්යය එකතු කරන්න පැමිණි සියලුම ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරිය වගේම මෙම අවස්ථාව ආවරණය කරන්න පැමිණි මාධ්‍ය සහෝදර සහෝදරියනොත් දැඩි ලෙන්ගතුන් වින්ම පිළිගන්නවා ඉතින් අපි රට දිනවන අභියෝගයේ ජය ගන්න අපි හැමෝටම හොඳ ශක්තිමත් දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නැගෙනහිර වාසන බල මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වෙච්ච ඔබ හැමෝටම දැඩි භක්තියෙන් නැවත නැවතත් පිළිගනිමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි।